Yeah.
ප්‍රශ්න, තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න. මේ ප්‍රශ්න ඉවරයක් නැහැ. මේක දෙවියන්ට කියන්න නම් අපිට දේව කන්නලව්වක්වත් කරන්න බෑ. දේව කන්නලව්ව अहिंसक මේ උඩ දිව විමාන වල ඉන්න අපේ තිස්තුම් කෝටිය දෙවි දේවතාවුන් වහන්සේලාගේ අල්ප බැල්ම රැකවරණය ලැබිලා මේ මී පොළොවට වැඩම කරන සේක්වා කියලා සාමිසි දේවකන්න ලෝක කොල්ල බලමු මේ ඔය පහක් බැල ගත්තා නම් අපි මොකට මෙඩේ ගත්තා නම් එහාට පහක් බැල ගන්න ප්‍රශ්න ටික අපෝ මේ අපේ ප්‍රශ්නයක් අහන්න ඉස්සරහට ඈ ඉවරනේ මෙතන තියෙන කෑගහයි ඈ
ඔන්න නම්බලගේ පහුගිය විස්තරේ ටට්ටික්කා අයියෝ ඒ හෝ අර මොකක්ද සිද්ධ වෙන්නේ දේවයන් වහන්සේ ඕ දේවයන් වහන්සේ අර අහිංසක තිරිසප්පේට කන්න දෙයක් නැහැ කියලා කොස් ගෙඩිය කඩාගත්ත වරදට දැන් මේ මොකද මේ උත්සාහ යන්න හදන්නේ ඈ පොලිසි පොලිසි කියන්නේ රාජකාරි කරන්න රාජකාරි කරන්න ඈ නැහැ කියන්න බලන්න නැත්නම් නැත් මේ පඩේකින් දැන්න කොස් ගෙඩිය කඩාගත්ත ගෑණිය පොලිසිය දක්වන්න ඈ නැත් නැත් අපිට අයියෝ අය බත් කියලා බෙදුවා කියලා කඩාගෙන තිබුණා බත් කරේ වරද ඇයි හැමදාම ඔහොමයි මගේ දරුවෝ කිරි නැතුව අඬනකොට අර පුංචි ආයෝගේ මුල්ලේ ඉක ගහනකොට මම්මෙන මොනව කරන්නද දෙයියනේ මගේ පපු පිච්චිල යනවා මම මේ කරේ වැරද්දක්ද කියන්න දෙයියෝ අමුන්ගේ බඩගින්තර වගේම අනුන්ගේ බඩගින්තර ගැන හිතන්න පුරුදු වෙයලා ඈ පුළුවන් එක බැරි එක බලා ගන්න ඕන කාලයක් මේක ඈ නැති බැරි එකට මැරෙන වැරෙන වෙන විකල්පයක් නැහැ ඒ මේ සහයෝගයෙන් ඉඳපල්ලක බන් සින්දුවකුත් කියාගෙන ඈ මේ වෙලා තියෙන මින්න හිය ගැන එදා හරි අපූර්වට ගීතෙන් කියපු හැටි ඈ උඹල ඒක හරියට තේරුම් ගත්ත නම් උඹල අද ওই විදිහට පෝලිං වල රස් තියා දෙන්නේ නැහැ ඒ නවත්ත පල්ලා බං ඔය පරදේශක්කාරින්ගේ ජහජරාව ඈ නවත්ත පල්ලා ඔලාගේ අතීත මුතුන් මිත්තෝ ඈ මෙහෙර විහාර තනුවේ බෞද්ධාගම තනුවේ ඔය ජහජරාව කටේ උලාගෙන නෙමෙයි ඈ මේ 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 අර උඹල දීපල්ලා එලගිරි ටික රණවරා ටික බෙලිමල් වතුර ටික දීමල් ඒව දන්නේ අනිත් ඔක්කොම දන්නේ ඈ යකෝ අපේ අමූර්ත පරාදයි බොල එව්වට ඈ අමූර්ත පරාදයි ඊළඟට බංක අපේ ඉතිහාසෙට ඊළඟට ඈ පරදේශක්කාරෝ නැති දාට උඹලට වෙන්නේ හාමතේ මිය දෙන්න. මිලි ලැච්චයි බං මිලි ලැච්චයි. ඈ? අපිව මේ වයින් ගලවලා සුර ලෝකෙට ගෙනියන්න බැරිද දෙයියෝ? ඈ සුර ලෝකෙට ගෙනියන්න. ඒ තමයි කතාව. මහා නිදාන බෙට්ටිය මහා පොළව සුර පුරයක් කරන්න පුළුවන්
ඒ විතරක් නෙවෙයි උඹලගේ අත්තමිට සරුවෙලා ඒ දොර වියහිය දැන් අඩි වෙනවා සිකුරුයි උඹලා උඹලා නිරෝගී වෙලා දීර්ඝායසත් ලබනවා ඔන්න
ඉන්න බලාපල්ල උඹල දැන් දා කතා කරන්නේ මේ උඹලට සාගතයක් ආවොත් කොහොමද විස්තරය කියලා පෙන්නන්නේ ඕන්න කොහ මගේ ආ එන්න පා එන්න ඔන්න බලාපල්ල සාගතේ අහිංසක දරු පැටියෙක් මට තෝර බේරගෙන කියාපල්ලා ඈ හොලා තෝරගන්නේ සාගතේද නිදානේද සාගතේද නිදානේද අපිට ඕනේ නිදානේ අපිට ඕනේ නිදානේ අපිට ඕනේ නිදානේ අපිට ඕනේ නිදානේ මට මගේ දරුවෝ මගේ දරුවෝ ජීවත් වෙන්න ඕනේ ඉන්න මම මගේ ගෙදර මගේ දරුවන්ට කන්න මොන හරි වවනවමයි මාත් මගේ පුංචි ගෙවත්ත කීර මිදියක්වත් වවනවා මුලින්ම පොඩියට පටන් ගන්න ඕන අපරාද මට කලින් හිතුන්නේ නෑනේ මට ගෑවුනාද කොහොමද බඩ පිට පොත්තේ නෙන්නේ මට උනා වැඩි ඉතින් මේ අල්ලපු ගෙදර එකත් එක්ක තරගෙට ඌ වගා කරන එකම වගා කරන්නේ නැතුව ඌත් එක දවසක බෙදා හදාගෙන කන්න පුළුවන් වෙන්න සහයෝගයෙන් බවාපල්ලකෝ ඈ සහයෝගයෙන් මේ මේ උඹලට මතක නේද උඹල මේ පහුගිය දවස්වල වහපු වැනෙල්ල යායම කහපාට එහෙම නැතුව සමගියෙන් වගා කරපල්ල වැටි අස්වන තියෙන ඒවා වෙළඳ පොළට විකුණලා වෙයි දීලා ඒවට අනිත් අය බඩු මුට්ටු ටික ගන්න තුන පහ ආල් සීල් ටික ගනින්න අපි ඉතින් ඒ වගා කරලා විතරක් හරියන්නේ එළුවට තාකරක් ටිකක් එහාට දාන්න ඕනේ ඉතේ සතුටින් පටන් ගනින්න ඈ ඔලාගේ පොඩි උනුත් එක්ක උන්ට පුදු කරපල්ලා මෙව්වා ඈ ඉස්තර ටිකක් වෙස්සලාගෙන ඇවිල්ලා කිව්වේ නැත්තම් ඈ මේ මිනිස්සු අනුස්සේ කියලා සතපාරට ගණන් ගන්නෑ නේද දෙයියෙක් මැවිලා කියන්න ඕන ඈ දෙයියෙක්ම කියන්න ඕන කියන්න ඕන ආ මේ ඒක නෙවෙයි ඈ
ගෙඩියක් ගැහුවත් ඈ මුන්ට උමනාවක් නැත්තම් වගා කරන්න බෑ ඈ මේ උඹලා මේ කවුරුවත් කියනනම් ඉන්න ඕනේ උඹලා ගිහිල්ලා උඹලම තීරණය කළා උඹලා වගා කරන්න පොඩි උන් ගැන හිතලා වගා කරා වගා කරා ඈ අපිට මේ මේ සාගතෙන් බේරෙන්න පුළුවන් උන් නැහැ ඈ අපි මේ මහ පොළව මේක මහ ධන නිදානයක් නෝ අරුමේ කියන්නේ අපි මේක මේ 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 මේක හිඟා කරන එක ඈ ආ බලකොට මේ සාගතෙන් මිදෙන ආයුධය දෙන්නේ මුන්දේ ගාව තමයි මුන්දේ ගාව තමයි ඈ මේ උන්නේ මතකදර පැරණි කේමනක් තියෙනවා ඉවට තමන්න දඬුව උවත දලුලා යලි යලි පැලවේ යලි පැලවේ දලුලා යලි පැලවේ මේක මහා රත්තරන් පොලවක් මහත්තයෝ මහා රත්තරන් පොලවක් ඈ ඉවත දාන දඬ උනත් මේකේ දලු දාලා පැලවෙනවා ඈ අපි ඉවර කරමු ඔව් හොඳයි හොඳයි මේ 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 එදාට කියන කවිසීපද යමවත් නැත්නම් ආ මේ මිනිස්සු අස්වැන්න නෙලාගෙන ඈ අත මිට සරු වෙලා ආ එදාට කියන සින්දුවක් කොරණාසේ ඕ තියනවා තියනවා කියලා කියලා ආ එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා ආ අපි එදාට කියන එක අදල්ලමු අදල්ලමු හරි එහෙනම් ඉතින් අපව පටන් ගන්න සකල සිරිමි සිරිලංකාවේ මහලේ මම නිරෝෂා ගම්මගේ අතුරුලී ප්‍රාදේශීය ලේකම් අද අපි මේ සූදානම් වෙන්නේ අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් රචනා කරලා රඟ දක්වන්නට යෙදෙන නිදානය වීදි නාට්‍ය රඟ දක්වන්න ගොඩපිටිය ග්‍රාම නිලධාරී වසමේ මුලින්ම අපි මේ සංකල්පය අපිට ලබා දුන්නේ අපේ දිස්ත්‍රික් ලේකම්තුමා එතුමාගේ සංකල්පයක් මත සරුසාර මාතොට වගා සංග්‍රාමය දිස්ත්‍රික්කේ පුරා ක්‍රියාත්මක වන මේ වෙනමිට සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ ආවරණය වන පරිදි ඉතින් ඇත්තටම අපිට මෙතෙන්දී විශේෂයෙන්ම මේ අපේ අරමුණ වුණේ අපේ දිස්ත්‍රික් ලේකම්තුමාගේ අරමුණ වුණේ
ලෝකයේ වගේම ලංකාවේ ඉදිරියේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා අපේ ප්‍රජාව වහවහා ලහිලහියේ ඉතාම ඉක්මනින් වගා කළ හැකි භෝගවලට යොමු කරලා ආහාර භෝග වගා කිරීමේ වැඩසටහනක් විදිහට තමයි මේක ආරම්භ වුණේ සරුසාර මාතොට කියන මාතෘකාව යටතේ ව්‍යාපෘතියක් විදිහට ඇතර මේක අද මං හිතන්නේ ඊට එහා ගිහිල්ලා පළදරපු ව්‍යාපෘතියක් බවට පත් වෙලා තියෙනවා ඇතරම ගෙවතු වගා විතරක් නෙවෙයි මෙහිදී සත්ත්ව පාලනය වගේම අපනයන කෘෂිකර්මාන්තය ඒ ආදී විදිහට නවනිපෙයුම් ඒ වගේම කොම්පෝස්ට් භාවිතය මේ හැම අංගයක් කරාම මේ ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක වෙනවා ඉතින් මේ ප්‍රජාව අතරට ගෙන යාම සඳහා අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අපේ ආර්ථික සංවර්ධන දලිදාරින් විසින් ඒක නැවුම් විදියට ප්‍රජාව අතරට යන්න කල්පනා කර ඇතර මේ AI ගේම සංකල්පයක් මොකද අපි ඉතාම දක්ෂ නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා මේ තිර රචනා කරන්න පුළුවන් නාට්‍යමය කටයුතු වලට සම්බන්ධ වෙන ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන වාදන හැකියාවන් තියෙන ඔවුන් කල්පනා කර ඔවුන්ගේ මේ දක්ෂතාවය තුලින් මේ සංකල්පය ගමට ගෙන යන්න හොඳ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා කියලා යනුව තමයි ඇතර මේ නිදාණය සම්ප්‍රාප්ත වෙන්නේ අපේ නිලධාරීන්ගෙන් ප්‍රවේශ වෙන්නේ ඉතින් එහි මූලික කටයුතු කරලා පුහුණු වීම කටයුතු කරලා අපි අද තමයි මුලින්ම මංගල අවස්ථාව ප්‍රජාව අතරට මෙය වීදි නාට්‍යයක් විදියට නාට්‍යමය ජවනිකාවක් විදියට ප්‍රජාව අතරට මෙය සංකල්පය ගෙනියන්නේ. ඇත්තටම විදිහ මෙතනින් බලාපොරොත්තු වෙන්නේ හුදෙක් අපි ලිපි වලින් චක්‍රලේඛ වලින් මෙය කෙතරම් ප්‍රජාව දැනුවත් කරත් අපේ නිලධාරීන් අරහා ඔවුන් තුලින්ම සෝත්සාහයෙන් තමන්ගේ කැමැත්තෙන්ම පෙළඹවීමක් කරන්න මේ නාට්‍යමය අංගයක් විදියට අපේ රටේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් කරලා මෙහි වැදගත්කම පැහැදිලි කරලා හැමෝම අතරට මේ පණිවිඩය ගෙන යන්න මං හිතන්නේ ඉතාමත්ම හොඳ මාධ්‍යයක්. මොකද ඒ සඳහා හැකියාව තියෙන පිරිසක් ඉන්නවා අපිට තියෙන සම්පත් අවම වුණාට තමන්ට තියෙන සම්පත් වලින් ඔවුන් මේ කාර්යය කරා මං හිතන්නේ ඉතාම විශිෂ්ට දෙයක්. ඉතින් ඇත්තටම රාජ්‍ය නිලධාරීන් විදිහට අපි කරන්න ඕනේ ඒක. මොකද අපේ වගකීම තමයි අපි ප්‍රජාවට අපි සේවය සපයන එක. ඉතින් මං හිතන්නේ කෙසේ හෝ කුමන ආකාරයෙන් හෝ කුමන මාධ්‍යයකින් හෝ අපිට කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. ඉතින් ඒක නිසා අපි දිසාපත්තුමාගේ මේ සංකල්පයට නැවුම් මරුතක් එක් කරන්න මගේ නිලධාරීන් අද ඉදිරිපත් වෙලා තියෙනවා, ඔවුන් කැප වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඇත්තටම මට සහරිම සතුටක් එවැනි නිර්මාණාත්මක දෙයකට නිලධාරීන් යොමු වීම සම්බන්ධයෙන්. ඉතින් අපි බලමු අපේ නිලධාරීන්ගේ දක්ෂතා අපි ප්‍රජාවට අපි ඉදිරිපත් කළා මේ තුලින් හොඳ ගෙවතු වගාවක් ගෙවත්තක් Tamanට පරිභෝජනයට සුසු වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනයක් ඒ වගේම අතිරික්තයක් නිෂ්පාදනයුත් අපිට ඒ වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඉතාමත්ම මං හිතන්නේ අපිට නිදාණයක් තියෙන අපේ මාතෘභූමියේ අපේ පොළව ඉතාම සරුසාර පොළවක් ඕනම දඬුවක් වීජයක් පැල කරන්න පුළුවන්. මං හිතන්නේ මේ පණිවිඩයත් එක්ක අපිට ඉතාමත්ම ජය සුභවාදී හෙට දිනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. මේක අපේ මාතෘශ්‍රීක අපේ දිශේ ලේකන්තුමාගේ සරුසාර මාතෘට වැඩසටහන සංකල්පයත් එක්ක ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකන්තුමියගේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය ඒ වගේම සහකාර අධ්‍යක්ෂතුමා ඇතුළු අපේ සියලු දෙනාගේම ඒ දායකත්වයෙන් අපේ අතුල්ලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ය සංගම්දාරින් විසින් තමයි මේක මේ නිදානීය වේදි නාට්‍ය මේ වීදි නාට්‍ය අපි කරන්න කල්පනා කරේ. විශේෂයෙන්ම දැන් අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ රටේ ආරබුදයත් එක්ක මේක ඍජුවම අපිට බලපාන කාරණාවක්. ඉතින් මේ කාරණාවේදී විශේෂයෙන්ම අපේ ජනතාව අපේ ගම්මුරින් ජනතාව මේ වෙලාවේ විශේෂයෙන්ම ගෙවතු වගා සංකල්පයට හුරු කරලා ඔවුන්ට උත්තේජනයක් ලබා දීම තමයි මේක ප්‍රධානතම අරමුණ. ඒ වෙනුවෙන් තමයි අපි මේ නිදානය වේදිකා නාට්‍ය වේදිකා මේ විදිගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ අරමුණ තමයි ගම්වල ඉන්න අපේ ජනතාව මේ වෙලාවේ අර ගෙවතු වගාව සඳහා යොමු කිරීම සඳහා තමයි අපි මේකේ මූලිකවම කාරණාව වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළා. අපි මේක අපේ අතුල්ලි ප්‍රාදේශීය කොට්ටාසි පුරාම ගිහිල්ලා එයයි දැනුවත් කරන්න එයයි දැනුවත් කිරීමේ මාර්ගයක් විදිහට තමයි අපි මේ වීදි නාට්‍ය සංකල්පය තෝරගත්තේ. මම සංගම්දාරි අතුල්ලි ප්‍රාදේශීය කම්කාරයල මම ජානක කොල්පාරේ.